පරිදි භාවිතා කරනවා වඩනවා දියුණු කරනවා ආශේවනය කරනවා නැවත නැවත ප්‍රගුණ කරනවා කුමක්ද එහෙම ප්‍රගුණ කළ යුත්තේ අපගේ සිත එතකොට කුමක් සඳහාද එහෙම අපගේ සිත භාවිතා කරන්නේ වඩන්නේ ප්‍රගුණ කරන්නේ අපි යම් කිසි ආධ්‍යාත්මික දියුණුවක් බලාපොරොත්තු වෙනා ඒ ආධ්‍යාත්මික දියුණුව ලබා ගැනීම සඳහා අපි බලාපොරොත්තු වන ආධ්‍යාත්මික දියුණුව විය යුත්තේ අද කාලයේ හැටියට නම් ධ්‍යාන මාර්ගඵල නිර්වාණ प्रधान समत भावना එකම අරමුණක සිත නැවත නැවත තීතවාගෙන යමින් සිත එකඟ භාවයට පත් කර ගන්නා භාවනා ක්‍රමයට විවිධ අරමුණු තියෙන සම්මත භාවනාවට ගන්න ලබන ඔය මෛත්‍රී භාවනා පිළිකුල් භාවනා ඒ වගේ මානාපාන සති භාවනා ආදී සමසත ස්කන්ධස්ථාන වශයෙන් හැඳින්වෙන ඔය පොත්වල දක්වලා තියෙන කර්මස්ථාන 40ක් ඒ හැමේ කම සම්මත භාවනා වශයෙන් හඳුන්වනු ලබන ඒ විදර්ශනා භාවනාව කියන එකෙන් අදහස් කරන්නේ මේ පංච තමන්ගේ ඇඟේ ශාස්ත්‍රිතේ ඒ කියන්නේ පංචස්කන්ධ ධර්මයන්ගේ නියම තත්ත්වය නියම ආකාරයෙන් දැකේ හැකි වෙන ආකාරයේ භාවනාව විදර්ශනා කියන වචනේ අර්ථයත් ඒකයි දර්ශනය කියන්නේ දැකීම කියන එකයි මේ කියන උපසර්ගයකට යෙදුණා එතකොට විදර්ශනා වෙනවා විශේෂයෙන් දකිනවා නියම තත්ත්වය නියම ආකාරයෙන් දකිනවා ඒ නියම තත්ත්වයේ නියම ආකාරයෙන් දකින්නවා කියන්නේ අපේ ඇඟේ ශාසිතේ නැත්නම් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ යථා ස්වરૂපයේ ඇත්ත ඇති සිටින දැකීම. මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇත්ත කියන්නේ මෙනේකක්වත් වෙන මොකක්වත් නෙවෙයි. මේක අනිත්‍යයි නිරන්තරයෙන්ම බිඳ බිඳේ විනාශ වේ යන නිසා ස්ථිර ධර්මයක් නෙවෙයි. මේක විශාල දුකක් ලබා දෙන නිසා දුකට හේතුවක් වන නිසා මේක දුක්ඛ ධර්මයක්. එවගේම මේක තමා හෝ තමාට අයත් දෙයක් වශයෙන් බොහෝ දෙනා සිතාගෙන සිටියට තමාට හෝ තමාට අයත් දෙයක් වශයෙන් ගන්නට නොහැකි නිසා අනාත්ම ධර්මයක්. මේ පංචස්කන්ධ ලෝකයේ හර වශයෙන් සාරවත් දෙයක් වශයෙන් අභේවත් දෙයක් වශයෙන් අගේ කළාට ලෝක සත්‍යෝ මේක නිස්සාර වූ නිෂ්පල වූ දෙයක් මේක ශූන්‍ය වූ දෙයක්. මේ විදිහට මේ පංචස්කන්ධ ලෝකයේ දතියුතු ආකාර තියෙනවා යථා තත්ත්වයේ තියෙනවා ඒ නියම තත්ත්වයේ දැකීමටයි අපි විදර්ශනා භාවනා කරන්නේ ඒ තුළින් තමයි නිවන් ලබන්නට පුළුවන් සත්‍ය ලැබෙන්නේ. නිහිගෙවල් වල සිටින අයට සුදුසුවන්නේ මුලින් ඉඳලා විදර්ශනා භාවනාවක් ප්‍රගුණ කිරීම. මේ භාවනා ප්‍රගුණ කළ යුතු ආකාර තියෙන හතරක් පහක්. මුලින් ඉඳලම සමත භාවනාවක් වශයෙන් සිත දියුණු කරන්නට පුළුවන්. නැත්තම් ටික කාලයක් සමත භාවනාවක් කරලා ඊට පස්සේ ඒ සමත භාවනාව විදර්ශනාවට හරවන්නට පුළුවන්. එහෙම නැත්තම් මුලින් ඉඳලම විදර්ශනා භාවනාවක් කරන්නට පුළුවන්. තවත් කෙනෙකුට අවශ්‍ය නම් විදර්ශනා භාවනා කරලා ඒකෙන් ප්‍රතිඵලයක් ගත්තාට පස්සේ සමතේට ඒ විදර්ශනා භාවනාව හරවන්නට පුළුවන්. තවත් කෙනෙකුට අවශ්‍ය නම් ඉද්ධිකාල ධර්මයන් වැඩෙන ආකාරයෙන් සමත භාවනාව ප්‍රගුණ කරන්නට පුළුවන්. මේ ක්‍රම ආකාර රාශියෙන් ගිහි අයට විශේෂයෙන් ගෙවල් වල ඉඳගෙන භාවනා කරන අයට සුදුසුවන්නේ මුල ඉඳලා කරන ලබන විදර්ශනා භාවනාවක් කිරීමයි. ඒකට හේතු තියෙනවා. සමත භාවනා කරලා සිත ඉගෙන ගන්න සිත දියුණු කර ගන්නට පුළුවන්කම ලැබෙන්නේ බොහෝ කාලයක් ගත වුණාට පස්සේ.
ඉතින් ඒ කාලය ගත වුණාට පස්සේ තමාට සමත භාවනාවෙන් දියුණුවක් ලබා ගැනීමට නොහැකුණා නම් ඒ කාලය අපතේ ගියා වෙනවා. ඒකෙන් කිසිම පළක් වෙන්නේ නැහැ. ඒක පාරමී කුසල සත්‍ය බවට පත්වන්නේ නැහැ. ඊට අමතරව ඒ භාවනා කර කාල පරිච්ඡේදයේ තුල බොහෝ විට සමත භාවනා කරන විට කුසලයක් සිදුවන්නේ මෛත්‍රී භාවනාවෙන් සමත භාවනාවෙන් කුසල සිදුවන අවස්ථා තියෙනවා. සමහර සමත භාවනාවලින් කුසල සිදුවන්නේත් නැහැ. ඒක නිසා කුසලයක් පිරෙන්නේත් නැහැ. ඊට අමතරව මේ සමත භාවනා කරලා සමාධි බලාපොරොත්තු වෙන නිවන ලබන්නටත් හැකි කමක් නැහැ. ඒක නිසා තමයි විදර්ශනා භාවනාව වශයෙන් භාවනාව ප්‍රගුණ කළ යුතු වන්නේ. මේ විදර්ශනා භාවනාව ක්‍රම රාශියක් තිබෙන නිවන් ලබා ගත හැකි ආකාරයේ ඒ විදර්ශනා භාවනා ක්‍රම රාශිය අතරින් සමාත සුදුසියයි කියන එක භාවනා ක්‍රමයක් අනුගමනය කිරීම තමයි ඉතාමත්ම උචිත වන්නේ. හේතුව විවිධ භාවනා ක්‍රම විවිධ තැන්වල උගන්වනවා, විවිධ තැන්වල සඳහන් වෙනවා. මේ සෑම එකක්ම කවලම් කරගෙන කරන්නට ගියොත් එහෙම මේක ප්‍රතිඵල ගන්න එක ටිකක් දුෂ්කරයි, බොහෝ කල් යනවා. එම නිසා එකම භාවනා ක්‍රමයක් තෝරා ගන්නට ඕන. සම්මාට සුදුසුයි කියලා අදහස් කරන්නේ ඕනෑම කෙනෙකුට විදර්ශනා භාවනා වශයෙන් ගන්න තියෙන එකම දෙයයි. සුදුසුයි කියන්නේ මේ විදර්ශනා භාවනා ක්‍රම අතුරින් තමාට පහසෙන් සිත එකඟ කරගන්නට පුළුවන්. තමාටගේ සිත වෙන අරමුණු වලට යන්නට නොදී ඒකෙම සබා ගන්නට පුළුවන්. තමාට පහසෙන් කරන්නට පුළුවන් එක් භාවනා ක්‍රමයක් තෝරා ගැනීම. මේදී විදේශයෙන්ම විදර්ශනා භාවනා කරන විට බොහෝ දෙනෙක් මේ සතර සතිපට්ඨාන සූත්‍රය ආශ්‍රයෙන් කරන ලබන භාවනා ඉදිරිපත් කරනවා. ඔය බුරුමේ සිටියා මහා ශිෂ්‍යයාඩෝ කියලා හාමුදුර කෙනෙක්, ඒ හාමුදුරන්ගේ පින්බෙන් හැකලින් භාවනා කියලා භාවනාවක් තියෙන කඳුබඩ ආශ්‍රිත සෑම ශාඛාවකම ඒ භාවනාව ප්‍රගුණ කරනවා. ඒක මම හිතන්නේ ගිහි අයට කරන්නට පුළුවන් කිරීමට සුදුසු උචිත භාවනා ක්‍රමයක් කියලා. මොකද ඒකට විශේෂ කාලයක් අවශ්‍ය නැහැ, විශේෂ පරිසරයක් අවශ්‍ය නැහැ. ඕනෑම අවස්ථාවක ඕනෑම කාලයක ඕනෑම තැනක ඉඳගෙන භාවනා කරන්න පුළුවන්. ඒක නිසා අපි භාවනා ක්‍රමයයි මේ ඇට අද කරන්න තියෙලා කියදේ. මේ පින්බීම හැකලින් භාවනාව ඒ මහා ශේෂාඩෝ හාමුදුරුවෝ කියපු ආකාරයෙන් නෙවෙයි අපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ආයෝගික වශයෙන් ඊට වඩා එහාට යා හැකි වෙන ආකාරයකින් ඒ භාවනාව ප්‍රගුණ කර යුත්තේ එසේද කියන කරුණයි අපි ඉදිරිපත් කරන්නේ. භාවනා කිරීමට ප්‍රථමයෙන් කළ යුතු කාර්යයන් තියෙනවා. ඒවට කියනවා පූර්ව කෘත්‍ය කියලා. භාවනා කිරීමට පෙර කළ යුතු කාර්ය කියන එකයි පූර්ව කෘත්‍ය කියන එකේ සරල අදහස. පංචශීලවත් සමාදන් වීමේ තමත් සුදුසි. ඊට පස්සේ තෙරුවන් වඳ තෙරුවන් කමා කර ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කරනවා. හරියට මලක් මහණක් පූජා කරනවා වගේ මගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේට පූජා කරමින් පූජා කරමින් පූජා කරමින් පූජා වේවා කියලා. මේ ජීවිත පූජාමය කුසලයේ ශක්තියෙන් මගේ භාවනාවට පරිබෝධ කර වූ ධර්මයන් ඈත්තිලා මේ භාවනාවේ සාර්ථක ප්‍රතිඵල ඉක්මනට ගන්න ලැබේවා කියලා අධිෂ්ඨාන කරනවා. එහෙම අධිෂ්ඨාන කරලා බුදු ගුණ මෛත්‍රිය කරුණ බුද්ධ මෙත්තා මෛත්‍රිය පිළිපද මරණ සති කියන භාවනා ක්‍රම හතරේ චතුරාර්යක භාවනා වශයෙන් හැඳින්වෙනේ ක්‍රම හතරේ අඩු වශයෙන් එකකට විනාඩි දෙක තුනක්වත් යොදමින් භාවනා කරන මර තින්බීම කියන භාවනාව ප්‍රගුණ කිරීමට ප්‍රථමයි. බුදු ගුණ සමාඩ තේරෙන ආකාරයෙන් බුදු ගුණ කීපයක් හෝ එකක් හෝ අරගෙන ඒක නැවත නැවත සිහිපත් කරනවා. එවගේම තමාගේ ශරීරයේ තියෙන පිළිකුල් කොටස් තමාට තේරෙන පිළිකුල් කොටස් අරගෙන මේ ශරීරයේ පිළිකුල් දෙයක් වශයෙන් විනාඩි කිහිපයක් සිහිපත් කරනවා. ඊට පස්සේ තමාගේ ජීවිතයේ අනියත දෙයක් මරණය නියත වශයෙන්ම පැමිණෙනවා. මැරෙන විට මේ සියල්ලම සියලුම දේවල් සියල් ඒ වගේම මේ සියල්ලම අතහරින්නට වෙනවා. තමාගේ ජීවිතයත් අතහරින්නට වෙනවා. ඒක නිසා මගේ ජීවිතයේ අනියතයි මරණය නියතයි කියලා සිතලා මේ මරණ මොහොතේ මට මේ සියල්ලම අතහරින්නට සිදු වෙනවා නම් දැනුත් මම මේ සියල්ලම සිතින් අතහරිනවායි කියලා සිතින් අතහරින්නට පුරුදු වෙන්නට ඕන. භාවනා කරන කාල පරිච්ඡේදය තුළදී මේ සෑම දෙයක්ම සිතින් අතහරින්නට පුරුදු වෙන්නට ඕන. වෙන දෙයක් තියා තමයි ඉගෙනගත්ත ධර්ම කරුණු පවා සිතින් අතහරිනවා. මෛත්‍රී භාවනාව තරමක් දුරට පසුබිම ටිකක් වැඩි කරන එක ඉතා සුදුසුයි. ඒකයි මම ඒක අවසාන වශයෙන් කියන්නට කල්පනා කළේ. මෛත්‍රී භාවනා කරන විට තරහයෙහි ආදීනවයක සහ තරහ නොවී සිටීමේ තියෙන ආනිසංසය පිළිබඳව
නිකන් ඉන්න වෙලාවක තිහිපත් කරලා තේරුම් ගන්න තිබීම ඉතාමත්ම අවශ්‍යයි. භාවනා කරන විට නිවේශල නිකන් සිටින වෙලාවක කල්පනා කරන තරහ ගියාම කොච්චර නම් ආදීනවයන් තිබෙනවා. තමන්ට කායික දුක් ලැබෙනවා, මානසික දුක් ලැබෙනවා, ශාරීරික නිරෝගී භාවය නැති වී යනවා, ශාරීරික වාසනාවපත් වෙනවා, අකුසල රැස් වෙනවා, දුකතිගාමී වෙන්නට වෙනවා, අනුන්ට අප්‍රිය වෙනවා, විවිධාකාර දේවල් තියෙනවානේ. තරහ යෑමෙන් ඇති වෙන දේවල් අනුන්ට දෝෂාරෝපණය කරනවා, ගහනවා, බලනවා, ඒකෙන් විවිධ දේවල් සිදු වෙනවා. සමහර විට නඩුව බෝලට පැටලෙනවා, වෛරකාරයෝ ඇති වෙනවා, ප්‍රීතිය සතුට නැති වෙනවා, විවිධ දේවල් යම් තියෙනවා තරහ යෑමේ ආදීනවා. මේ සෑම ආදීනයක්ම තරහ නොගොස් සිටියොත් එහෙම ඇතිවන්නේ. ඒක නිසා තරහ යන එක ආදීනවයක්, තරහ යන එක කායික දුකක්, තරහ යන එක මානසික දුකක්, ඒකෙන් අකුසල් සැසලා සංසාරික දුක් ලැබෙන ආදී වශයෙන් මේ තරහ යෑම දුකක් වශයෙන් තේරුම් ගන්න. ඒ වගේම තරහ නොවී සිටීමේ ආනිසංස තේරුම් ගන්න. එහෙම තේරුම් අරගන්න එක එදිනදා ජීවිතයේදී හරියට තේරුම් අරගෙන සිටියොත් එහෙම මේ තේරුම් අරගත්ත එක එදිනදා ජීවිතේ ගත කරන විට බොහෝ විට ප්‍රයෝජනවත් වෙනවා. ඔය තරහා යන අරමුණු ආවට පස්සේ තරහ නොවී ඉන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒක නිසා තරහා යන අරමුණු ආවට පස්සේ තරහ සිත කියලා ඒ තරහ සිත අයින් කරගන්න උත්සාහ ගන්න. ඒ මෛත්‍රී භාවනා කරන විට භාවනා කරන අවස්ථාවේදී මම තරහ නොවෙමි සුවපත් වෙමි, තරහ නොවෙමි සුවපත් වෙමි කියන වචන දෙක පමණ ශ්‍රීපත් ගන්න. Tamanta අවබෝධයලා තියෙනට වන තරහ යෑමෙන් දුකක් ඇති වෙනවා. තරහ නොවීම නිසා සුවයක් ලැබෙනවායි කියලා. ඒකයි ඒකේ අර්ථය. තරහ නොවීම ඉස්සෝපත් මේ තරහ වෙන්නේ නැහැ. ඒක නිසා ඒ තරහ නොවීමෙන් ඇතිවෙන තරහ වීමෙන් ඇතිවෙන දුක තරහ නොවීමෙන් ඇතිවන්නේ නැති නිසා මට සුවයක් ඒකෙන් ලැබෙනවා. එතකොට තරහ නොවීම ඉස්සෝපත් මේ කියන එකම නැවත ශීපත් කරන්න තියපු භාවයක්. සිය දහස් වාරයක් හරි ඊට පස්සේ අඩු වශයෙන් විනාඩි දෙක තුනක් පස්සේ ඉපත් කරන්න. ඊට පස්සේ මා වගේම තමා ප්‍රිය කරන කෙනෙක් අරගෙන අනේ මොහොත් සුවපත් වේවා, තරහන වේවා, සුවපත් වේවා, තරහන වේවා, සුවපත් වේවා කියලා සිහිපත් කරන්න. ස්ත්‍රියක් නම් ස්ත්‍රියක්ම ගන්න, පුරුෂයෙක් නම් පුරුෂයෙක්ම ඒ අරමුණට ගන්න. මොකද බාහිර අරමුණු අරගත්තාම ඉතින් පුරුෂයෙක් අරගෙන ස්ත්‍රියක් අරගෙන භාවනා කරන්න ගියාම සමහරට තමන් දන්නේ නැතුව ප්‍රිය අරමුණ කෙරෙහි රාග සිතිවිලි ඇලීම් ඇතිවන්නට පුළුවන්. ඒක නිසා අර සමාට විෂ භාග නොවු අරමුණක් ගන්න. මේ විදිහට ප්‍රිය කෙනෙක් අරගෙන අනේ මොහොත් මං වගේම සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා කියලා සිහි කරන්න. තරහණු වේවා, සුවපත් වේවා කියලා ඕන නම් සිහිපත් කරන්න. මේක හොඳට කරන්නට පුළුවන් වුණාට පස්සේ මෙදහත් කෙනෙක් ගන්න. තමාට තරහක් නැති, වයිට තරහ මේ මිතුරුත් නැති, හතුරු මිතුරුකම් නැති මෙදහත් කෙනෙක් කරන්. මොහොත් නැත්තම් මෑත් සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, මා වගේම සුවපත් වේවා, මටත් වඩා හොඳින් සුවපත් වේවා කියලා සිහි කරන්න බලන්න. ඊට පස්සේ තමාට වෛර කරන අවංකවම තමා හතුරුකම් තමා පියේ නැති කෙනෙක් ගන්න. ගැනේ වෛර කරන යෝගේ මූණ සිටින් විතාන අනේ මොහොත් මාගේම සුවපත් වේවා කියලා අවංකවම සිහිපත් කරන්න බලන්න. මේ දේ සිත ගැටෙනවා නම් ඔහුට තමන් වගේම සුවපත් වේවා කියලා සිහිපත් කරන්නට නොහැකි නම් තමාට මෛත්‍රී භාවනාවෙන් ප්‍රතිඵලයක් ගන්නට බෑ. ඒක නිසා ඒ අවස්ථාවේදී එහෙම තමන්ගේ සිත ගැටෙනවා නම් ඒ ගැටෙන එක අයින් කරගන්න. මේ තරහ යන මිනිහට, තරහ යන පුද්ගලයාට මා මේ කරන දෙයක් නෙවෙයි, මා මටම කරගන්න දෙයක්. මේ මෛත්‍රී කරන එක, මේ තරහ යන සිතිවිලි තියාගෙන මම සංසාරේ දුක් විඳින්න තෝරන්නේ නැහැ, සසරින් ගැලවෙන්නටයි මම යන්නේ. ඒක නිසා මම භාවනා කරන කෙනෙක් අනිත් මිනිස්සු භාවනා කරන්න නැතුව නොවේ දේවල් කලාට කීවට කමක් නැහැ. ඒ අය කරපු අකුසල කර්ම ඒ අයට, මම කරන කුසල කර්ම මට. මේ විදිහට සිහිපත් නිසි පරිදි සිහිපත් කළාට පස්සේ ධනාත්මක සිතිවිලි ඇති කරගත්තාට පස්සේ අර බොන යන තරහ කාර්යයකට මෛත්‍රී සිත පතුරවන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. මේ විදිහට ටික ටික තරහ යන පුද්ගලයාටත් මෛත්‍රී කරන්නට පුරුදු වෙන්න. මෙහෙම බැලුවට පස්සේ හතර දෙනාටම මෛත්‍රී කරන්නට පුළුවන් තමාටයි, තමාගේ ප්‍රිය පුද්ගලයාටයි, මඳහත් පුද්ගලයාටයි, වෛරී පුද්ගලයාටයි කියන හතර දෙනාටම මෛත්‍රී කරන්නට පුළුවන් එක සමානව, කිසිම වෙනසක් නැතුව. මෙන්න මේ තත්ත්වයට ඇති කරගන්න බලන්න පූර්ව බුද්ධි කරන අවස්ථාවේදී. මොකද මේක ඉතාමත් අවශ්‍යයි විදර්ශනා භාවනා කරනකොට සිතේ සමාධිය අවශ්‍ය නිසා සමාධිය දිනු කර ගැනීම. මෙහෙම කරලා ඊට පස්සෙයි පූර්ව කෘත්‍ය සිදු කරලා ඊට පස්සෙයි දෙම්දෙම් නැකලින් භාවනාව පටන් ගන්න. එතකොට පූර්ව කෘත්‍ය සිදු කිරීමේදී කළ යුතු දෙකකින් කියනවා නම්
පන්සල් සමාදන් වෙලා තිරුවන් වැඳලා තිරුවන් කමා කරගෙන බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කරන අදිස්ථානයක් කරනවා. ඊට පස්සේ මෛත්‍රිය බුදු ගුණ පිළිකුල් මරණ සති කියන භාවනා ක්‍රම හතර විනාඩි 34ක් එක එකට අඩු වශයෙන් විනාඩි 5 10ක් වත් මේ ඔකටම බැහැ කරන්න. මේ භාවනා හතර කරලා ඊට පස්සේ පින්බෙන හැකිලෙන පින්බෙන හැකිලෙන භාවනා කරන්න තැයන්. මේදී තමයි ඉඳගෙන ඉන්න ශරීරයේ දෙස කොයි ආකාරයෙන් ඉඳගෙන හිටියත් කමන්නේ නැහැ. පුටුවක ඉඳගෙන හිටියත් කමන්නේ නැහැ. බිම වාඩිලා හිටියත් කමන්නේ නැහැ. මේ භාවනා කරන ඉතාම සුදුසු වන්නේ පුටුවක වාඩිලා වාගේ පහසෙන් වාඩි වී භාවනා කරන එකයි. මොකද අර නැති වෙන වේදනා හැම බොහෝ දුරට අඩු කරන බොහෝ වෙලා භාවනා කරන්න පුළුවන් පහසෙන් වාඩි වෙලා භාවනා කරන විට. තමන් ඉඳගෙන ඉන්න ශරීරයේ දෙස ඇත් දෙක පියාගෙන සිතින් බලන්න ඉසේ ඉඳලා පාදයේ දක්වා එක පැත්තකින් බලාගෙන යන්න. අනිත් වම් පැත්තෙන් හෝ දකුණු පැත්තෙන් අනිත් පැත්තෙනුත් ඒ වගේම සිතින්ම බලාගෙන යන්න. ඊට පස්සේ පිටිපස්ස දෙසනුත් තමන් සිතින් තමන්ගේ ශරීරයේ දෙසම බලාගෙන යන්න සිතින්. මොනවක් හිතන්නට ඕනේ? මේ බලාගෙන යනකොට තමන්ගේ ශරීරයේ සිටින ආකාරය තමන්ට පේනවා සිතට. එහෙම පේනකොට උදරයේ දෙසට අවධානය යොමු කරන්න. උදරයේ දෙසට අවධානය යොමු කරනකොට තමන්ට තේනවා උදර කොටස ඉදිරියට ඉස්සිස්සී යනවා. පහළට පහළට හැකිලි හැකිලි යනවා. මේ උදරයේ ඉදිරියට ඉස්සෙනකොට පිම්බෙනවා කියලා සිහිපත් කරන්න පිම්බෙනවා. හැකිලෙනකොට හැකිලෙනවා කියන. ඕන නම් එක පිම්බීමක් තුල පිම්බෙනවා 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 කියලා කීප වරක් හිතන්නට පුළුවන්. හැකිලෙන විට හැකිලෙනවා 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 කියලා සිහිපත් කරන්න. මේ විදිහට පිම්බෙනවා හැකිලෙනවා පිම්බෙනවා හැකිලෙනවා කියා ඒකෙම සිහිය පවත්වාගෙන යන විට අපි හිතමු ශබ්දයක් ඇසුණා කියලා. ශබ්දයක් ඇසුණොත් ඇහෙනවා 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 කියලා සිහිපත් කරන්න. ශබ්දයක් 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 කියලා නැත්තම් සිහි කරන්න. ආපහු පිම්බෙනවා හැකිලෙනවා පිම්බෙනවා හැකිලෙනවා. මේ අතරතුර අපිට හිතමුකෝ මොකක් හරි ගඳක් සුවඳක් ආවා කියලා. එතකොට ගඳක් ගඳක් සුවඳක් 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 ගඳක් ගඳක් කියලා එක මිනිහක නැවතත් පිම්බෙනවා හැකිලෙනවා කියලා මිනිහක. මේ අතරතුර අපි හිතමු සිත පිට ගියයි කියලා. එහෙම පිට ගියොත් ඒක නක දුක් වන් නැතුව සිත පිට ගියා සිත පිට ගියා සිත පිට ගියා කියලා සිහි කරලා නැවත පිම්බෙනවා හැකිලෙනවා පිම්බෙනවා හැකිලෙනවා කියලා සිහි කරන්න. මේ අතරතුර සමහර විට මෙහෙම කරනකොට ඇඟ රත් වෙන්න පුළුවන් වාඩිලා කියන. එතකොට අර රත් වෙන ශරීර කොටස දෙකට අවධානය යොමු කරලා රත් වෙනවා රත් වෙනවා රත් වෙනවා රත් වෙනවා කියලා සිහි කරලා නැවත පිම්බෙනවා හැකිලෙනවා පිම්බෙනවා. තමන් හිට තමන්ගේ කය ශෙලවෙන්නට පුළුවන් වැනෙන්නට පුළුවන්. එහෙමනම් වැනෙනවා 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 කියලා සිහිපත් කරනවා නැවත පිම්බෙනවා හැකිලෙනවා කියලා සිහි කරනවා. මේ විදිහට කයට හෝ සිතට යම් දෙයක් දැනෙනවා නම් ඒ දැනෙන දේ සිහිපත් කරලා ඊට පස්සෙ නැවත පිම්බෙනවා හැකිලෙනවා පිම්බෙනවා හැකිලෙනවා කියන එක දිගටම කරගෙන යන්න. සමහර විට ශරීරයේ කොටස් තද වෙන්නට පුළුවන්. එතකොට තද වෙනවා තද වෙනවා තද වෙනවා කියලා සිහි කරලා නැවත ආයෙත් පිම්බෙනවා හැකිලෙනවා කියලා සිහිපත් කරනවා. මෙහෙම ඉන්නකොට අපි හිතමු අතපය කකුල දිගාරින්නට හිතන එක. එහෙම දිගාරින්නට හිතනහම එකපාරටම දිගාරින්නේ නැතුව හිතමු කකුල හිරි වැටෙනවා නැත්නම් කැක්කුම තියෙනවා දිගාරින්නට ඕන. ඉතින් එතකොට දිගහරින්න හිතෙනවා කකුල දිගහරිනවා දිගහරිනවා දිගහරිනවායි කියලා දිගහරින්න. ආයෙත් අපි කකුල් පාදයේ හකුලනවා නම් හකුලනවා 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 කියලා ආයෙත් හිතලා හකුලන නැවත පිම්බෙනවා හැකිලෙනවා කියලා සිහිපත් කරන්න. මේකම දිගටම දිගටම කරගෙන යන්න පුළුවන් තරම් වාඩිලා ඉඳලා. ඊට පස්සේ ටිකක් ඕන නම් සක්මන් කරන්න නීසෙම පුළුවන් ටිකක් එහාට මෙහාට ඇවිදින්න තමන්ගේ කාමරේම වම් කකුල උස්සනකොට වම කියලා සිහි කරන්න දකුණු කකුල තියෙනකොට දකුණ කියලා සිහි කරන්න. ආයෙත් වම් කකුල තියෙනකොට වම දකුණු කකුල තියෙනකොට දකුණ මේ විදිහට වම දකුණ වම දකුණ වම දකුණ කියලා ටිකක් දුර ඇවිදින්න පුළුවන්. ඒ කියන්නේ කාමරයේ කෙළවරක ඉඳගෙන අනිත් කෙළවරට යන්න හැරෙනවා හැරෙනවා කියලා හැරෙන්න නැවතත් වම දකුණ වම දකුණ කියලා හැරෙන්න. මේ විදිහට කරන්න. මේ විදිහට එහි වාඩි වෙලා පැය කාලක් භාගයක් භාවනා කරන තමන්ට පුළුවන් සත්‍ය ප්‍රමාණයට අනුව ඊට පස්සේ ටිකක් සක්මන් කරනවා විනාඩි 15ක් විතර. ඔයාලා මේ ඉරියව් සමතත්වයෙන් පවත්වාගෙන යෑමේ ශරීර නිරෝගී භාවයට අවශ්‍ය කරුණක්. දිගටම පැය ගණන් භාවනා කරන්න වාඩිලා කරන්නට ගියාම නොයෙක් ශාරීරික පීඩා ඇති වෙන නිසා අර සක්මන් භාවනාවයි ඉඳගෙන කරන භාවනාවයි දෙකම සමබරතාවයෙන් පවත්වාගෙන යන්නට මුල්ලදියටදී පුරුදු වන්නට ඕනේ. මූලිකයට ඒක අවශ්‍යයි. මේ විදිහට කටයුතු කරන ගමන් එදිනදා ජීවිතේට මේ භාවනාව එකතු කරගන්න. ඒ කියන්නේ එදිනදා ජීවිතේදී අපි නොයෙක් දේවල් කරනකොට
ඒ දේට අවධානය යොමු කරන්න. දැන් අපි හිතමු කෙනෙක් අපිට බනිනවා කියලා. බනි ඒ શબ્දයක් නම් එනවා කියලා සීකලා නිකන් ඉච්චර. අපි හිතමු මේ එදිනදා ජීවිතේ බහනා කරන විදිහක් නෙවෙයි. අපි හිතමු ඕන දෙයක් කල්පනා වෙනවා කියලා සීපත් කරන්න. අපි හිතමු තරහසිතක් ගියා කියලා තරහසිතක් කියලා එක සීපත් කරන්න. නැත්තම් අධික ලෝභයක් ඇති වුණා නැත්තම් රාගයක් ඇති වුණා අනවශ්‍ය ආකාර රාග සිතීනියාදී රාගය ලෝභය ආශාවක් කියලා සීමා බිඳමු. ගියක් දැක්ක ආශා හිතන කාර් එකක් දැක්ක ආශා හිතන ඉතින් මේක ආශාවක් කියලා එක සීපත් කරන දිනදා ජීවිතයේදී ඒ විදිහට තමන්ගේ සිතට ඇති වෙන කෙලෙස් දහන්න මැඩ ගන්නට උත්සාහ ගත යුතුයි. මේ ආකාරයෙන් කටයුතු කරනකොට සම්මා සතිය දිනු වෙනවා. මේක අඳංගුවන්නේ මේ භාවනා ක්‍රමයේ සතර සතිපට්ඨාන භාවනා ක්‍රමයේට ඒකේ තියෙන සංකජඤ්ඤ පබ්බේ කොටසක් තමයි අපි ඔය ඉදිරිපත් කළේ. මහේශේෂයන්ව හාමුදුරන්ගේ බුරුම විදර්ශනා භාවනා ක්‍රමයට අනුව පින්දීන් ඇතින් භාවනා ක්‍රමයට අනුව මේ විදිහට දිගටම කරගෙන යන්න කරගෙන යන විට තමහට පින්බෙන එක හැකලෙන එක නොතේරියන්න පුළුවන්. තමන්ට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් ඕනෑකමින් පොම්බන්න ඕනෑකමින් හපුරවන්න යන්නට එපා. ඉබේ සිදුවෙන ක්‍රියාවලියටයි අවධානය යොමු කරන්න. එහෙම ඕනෑකමින් කරන්න ගියොත් ප්‍රේසක් දෙන්න. එතකොට තමන්ට පින්බෙනවා හැකලෙනවා නොතේරිය යනවනම් තේරෙන්නේ නැත්නම් ඒ කියන්නේ හිත සියුම් නම් එහෙම තේරෙන්නේ නැති. එහෙම තේරෙන්නේ නැති විට තමා ඉඳගෙන ඉන්න ශරීරයේ දෙස සිතින් බලන හිඳිනවා කියලා සිතපත් කරන්න. ඊට පස්සේ තමන්ගේ ශරීරයේ හැපෙන කොටස් තියෙනවනේ. ශරීරයේ පිටිපස්ස හැපිලා තියෙන පුළුවන් හාන්සිල සිටිනවනම් ඒ වගේම පස්ස හැපිලා තියෙන පුළුවන් ධනිය වැදිලා තියෙන පුළුවන් අධිපත්‍ර කොහේ හරි වැදිලා තියෙන පුළුවන්. ඒ විදිහට තමන්ගේ ශරීරයේ වම් පස්සෙන් හෝ දකුණු පස්සෙන් වදින තැන් තුනක් හතරක් වත් හැයාගන්න. ඉඳිනවා හැපෙනවා ඉඳිනවා හැපෙනවා කියලා ඒ හැපෙන තැනට අවධානය යොමු කරන්න. ඉඳිනවා කියලා ඉඳින කය බලනවා, හැපෙනවා කියලා හැපෙන ශරීරයේ කොටස. ආයෙත් ඉඳිනවා හැපෙනවා ඉඳිනවා හැපෙනවා ඉඳිනවා හැපෙනවා. ඊට පස්සේ අනිත් පැත්තට ඉඳිනවා හැපෙනවා ඉඳිනවා හැපෙනවා ඉඳිනවා හැපෙනවා. මේකම කර කර ඒ අතරතුර කාලෙත් සද්දයක් ඇහුනොත් ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා. ඒ විදිහට ගඳක් නම් ගඳක් 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 සිත පිට ගියා මේ ආදී වශයෙන් ශීපත් කරමින් ඒ භාවනා දිගටම කරගෙන යන්න. මේක මූලික ආරම්භය පමණයි. මේ භාවනාවේ දියුණු අවස්ථාවක් ගැන දැන් කතා කිරීම කිසිම අවශ්‍යතාවයක් නැහැ. කතා කිරීමට අවශ්‍යතාවයක් නැහැ. මේ ටික කරගෙන යන්න. කරගෙන ආවට පස්සේ ඒ කරන කෙනාගේ තියෙන පාරමී ශක්තියන් මත සහ ඔහුගේ තියෙන චරිත ලක්ෂණ ප්‍රඥාදී ගුණධර්මයන් මත ඇතිවෙන අත්දැකීම් විවිධයි. ඒක නිසා විවිධාකාරයෙන් තමයි ඊට පස්සේ උපදෙස් අපිට දෙන්නට සිදුවන්නේ. මේක මේ පොදු වශයෙන් ඔක්කොටම කියන කාරණාවක් අපි මේ කියවේ. මේ විදිහට කරලා එන්න. ඊට පස්සේ අපි එඥාට කරන්න දෙන්නත් දෙන්න. මේ භවනා වලින් උනත් මේ ජීවිතයේදීම නිවන් දකින්නට පුළුවන් නිසි පරිදි සිත මෙහෙයව. එසේ නිවන් ගියාය සිතෙනවා. මම සාමාන්‍යයෙන් දෙන්නේ හැකින් භවනා කියලා දෙන්නේ නැහැ. මේ ඇයිද කියලා දුන්නේ? මොකද එදින්දා ජීවිතවල ගැට කටයුතු කරන කාල වේලා සීමිත නිවෙස්වලින් ඈත්ලා භාවනා මධ්‍යස්ථානෙ වගේ කියලා භාවනා කරන්නට අවස්ථාවක් නැත කියන අදහස පිටතට තමයි ඒ ආකාරයෙන් කටයුතු කරන්නේ. මේ විදිහට ඉඳිනවා හැපෙනවා කියලා භාවනා කරගෙන යන විට සමහර තමන්ගේ ශරීරය තමන්ට නොතේරී යන්නට පුළුවන්. විශේෂයෙන් මේ අපේ දානිතේ මහත්තයාට ශරීරය නොපෙනී යන්නට පුළුවන්. ඒ ශරීරයේ නොපෙනී ගියොත් එහෙම ඒ නොපෙනී ගිය ශරීරයේ දෙස්ට අවධානය යොමු කරන්නේ නැතුව නිකන් හේවනෙන් ලක්වාගේ තමන්ගේ ශරීරයේ තියෙනවා කියලා තමන්ට තේරෙන්නේ. ඒ නිසල බවක් තියෙනවා. ඒ නිසල සිත ටික ටික දියුණු කරගන්න බලන්න අධිෂ්ඨාන කරන්න. විනාඩි 10ක් තුළ මේ තත්ත්වයේ තිබේවා, විනාඩි 15ක් තුළ තිබේවා, 20ක් තුළ තිබේවා, 30ක් තුළ තිබේවා. මේ විදිහට ටිකෙන් ටික ඒ කාලේ අධිෂ්ඨාන කරගෙන අර තමන්ට රූප නිමිත්ත සිතට නොවැටි සිත නිසලව පවස්නා ගතිය ටිකක් වැඩි කරගන්න බලන්න. එහෙම වැඩි කර ගැනීම ඉතාම අවශ්‍ය වෙනවා සම්මා සමාධිය දියුණු කර ගැනීම සඳහා. ඊට පස්සේ සම්මා සමාධිය ඉක්මවා ගැනීම සම්මාදිට්ඨිය තුළින් තමයි නිවන් ලබන්නේ. මේ දක්වා කියපු කරුණු වල කිසිම සාරාංශයක් කියන්නම්. එතකොට මේ ඇයි මේක මතකද බා ගන්නට පුළුවන්.
භාවනාවක් කිරීමේදී සමථ විදර්ශනා වශයෙන් දෙකක් තියෙනවා. නමුත් සමථ භාවනා කරලා මේ ආයතන තරම් පළක් ගන්නට නොහැකි නිසා මුලින් ඉඳලම කරන විදර්ශනා භාවනාවක් කිරීම තමයි යෝග්‍ය කියන කරුණයි පළමුවෙන් පෙන්වා දුන්නේ. ඊට පස්සේ ප්‍රකාශ කළේ අපි කෝර කුද්ධි කරන ආකාරය. බුදුගුණ මෛත්‍රිය අසුබ මරණානුස්සති කියන භාවනා ක්‍රම හතරක් තියෙනවා. චතුරාර්යක භාවනා මේ භාවනා ක්‍රම හතර වඩන ප්‍රථමයෙන් පංචේ සමාදන් වෙලා තෙරුවන් බැඳලා තෙරුවන් කමා කරන බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පූජා කරලා ඉවරයිලා ওই භාවනා ක්‍රම හතර ප්‍රගුණ කරන විශේෂයෙන් මෛත්‍රී භාවනා කරන විට ඉදින්දා ජීවිතයේදී කල්පනා කරන තරහ යන යෑමේ ආදීන සහ තරහ නොවී සිටීමේ ආනිසංස ගැන විශේෂී පැකල ඉදින්දා ජීවිතයේදී තරහ යන සිතුවිලි ආදිය නැති කර ගන්න උත්සුකව වෙන්නට නැති කර ගන්නට කටයුතු කරන්න කියන එකයි කියේ. මේ භාවනා ක්‍රම හතර කරලා ඊට පස්සේ පින්බිනව හැකි දෙනවා කියන තමන්ගේ භාවනා කිරීමට ප්‍රථමයෙන් පින්බින් එකකින් භාවනා කිරීමට ප්‍රථමයෙන් තමන් ඉඳගෙන ඉන්න ශරීරයේ දෙස සිතින් බලන්න කියේ. එක පස්සේ ඊට පස්සේ අනිත් පැත්තෙන් ඊට පස්සේ පසුපසින් මේ බලන විට තමන්ගේ ශරීරයේ නිමිත්ත තමාගේ සිතේ මනේ වැටෙනවා. මේ වැටුණාට පස්සේ උදර කොටසට අවධානය යොමු කරන්න. එතකොට උදර කොටස ඉදිරියට නිරා යන ආකාරය, පිම්බෙන ආකාරය, හැකිලෙන ආකාරය තමයි තේරෙන්නේ. ඕනෙකමින් හකුලවන්න ඕනෙකමින් පොම්බවන්න යන්නේ. එහෙම හැකිලෙන පිම්බෙන විට පිම්බෙනවා 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 කියලා බරක් හෝ පීපවරස් විපත් කරන එක ඉතාම උචිතයි. එවගේම හැකිලෙන විට හැකිලෙන ආකාරය සිහිපත් කරන්න. මේ අතරතුර කාලයේදී මොන ආකාරය දෙයක් කයට දැනුණත් අපිටුන් රත් වෙනවා, සද්ද වෙනවා, වැනෙනවා ආදී කොයි දෙයක් ආවත් ඒ දැනෙන ආකාරයෙන් එක සීකරලා නැවත බිම්බෙනවා හැකිලෙනවා කියන සීපති. ඒ වගේම සිතට මොනම ආකාර දෙයක් දෙනවා තමාට භාවනාව එපා වෙන්නට පුළුවන්, නුරුස්සන ගතිය ඇති වෙන්නට පුළුවන්. එතකොට එපා වෙනවා එපා වෙනවා නුරුස්සන නුරුස්සන නැත්නම් රාගයක් ඇති වෙන්න පුළුවන්, රාගයක් ඒ විදිහට සිත පිට යන්න පුළුවන්, සිත පිට ගියා පිට ගියා. මේ විදිහට සිතට දැනෙන දේවල සීපත් කරලා නැවත බිම්බෙනවා හැකිලෙනවා කියන අවදා ඒකටම මනුෂ්‍ය යොමු කරමින් භාවනා කරන්න කියන එකයි පළමුවෙන් කියේ. මේව ටික කාලයක් කරන විට තමාගේ සමාධිය දියුණු වෙලා තියෙනවා නම් අර පින්බෙන ශරීරයේ හැකිලෙන ශරීරයේ තමාට නොපෙනී යන්නට පුළුවන්. කියන්නේ පින්බෙන එක නොතේරි යන්නට පුළුවන්, හැකිලෙන එක නොතේරි යන්නට පුළුවන්. එහෙම නොතේරි ගියොත් එහෙම තමන් ඉදින ශරීරයේ දෙස බලාන ඉදිනවා. හැපෙන ශරීරයේ හැපෙන ස්ථාන තුනක් හතරක් අරගෙන හැපෙනවා කියලා සීපත් වෙන ඉදිනවා, හැපෙනවා ඉදිනවා, හැපෙනවා ඉදිනවා, හැපෙනවා. ඒ වගේම ඉදිනවා හැපෙනවා කියලා පැත්තට අපි දුමු පිටපැත්ත ඇපිලා තියෙනවා, ඉඳිනවා හැපෙනවා, තත් සම්පෙද්දස ඇපිලා තියෙනවා, ඉඳිනවා හැපෙනවා, ධනිය ඇපිලා තියෙනවා නම් ඉඳිනවා කියලා ඉඳින ශරීරයේ හැපෙන ධනිය හැපෙන පොළවේ හැපී තියෙන කොටසට ඊළඟට අවධානය මේ විදිහට ඒකම ශීපත් කර කර යන්න කියන එකයි කිව්වේ. මෙහෙම ශීපත් කර කර යන විට සමහර විට ඉඳින හැපෙන ගැති නොතේරී ගිහිල්ලා ශරීරේ නොපෙනී යන තත්ත්වයක් උද්ගත වෙන්න පුළුවන්. ඒ මොනොත් ඒ තත්ත්වය ඒකේ සමාධි තත්ත්වය ටික කාලය වැඩි කර ඒ සමාජ තත්ත්වයේ ඉන්න පුළුවන් කාල පරිච්ඡේදය වැඩි කර ගන්න කියලා අපි කියේ. ඉතින් අර මුලදීම භාවනා කරන තිනුට එහෙම ශරීරේ නොපෙනී යන්නේ. මේන් යාට තව රයිද රාශියක් කරන්න තියෙනවා. මේක සතර සතිපට්ඨානට අවශ්‍ය අඩංගු භාවනා ක්‍රමයක්. මේ තුළින් නම් නිවන් ලබා ගන්නට පුළුවන් බව අවසාන වශයෙන් ප්‍රකාශ කළා. හොඳයි. එතකොට ඒ විදිහට කටයුතු කිරීමෙන් මේ ජීවිතයේදීම වහ වහම ඉබේසන සිංහ වාසනාව ශක්ති උදා වේවා කියලා ආශිස්සනය කරමින් අපි මේකේ තියෙන සත්‍යතාවය මෙතෙන් නිම කරන්න.